මිනිස් වාසයක් ඇස් මානය කනැති. සතා සිව්පාවුන්ට පමණක් වාසභූමිය වූ දකුණු ශ්‍රී ලංකාවේ අති දුෂ්කර වනාන්තරයක්. අලි ඇතුන් රජ කරන දිවියන් වලසුන් සැඟවී සිටින වඳුරන් මුවන් මිදෙල්ලි හැසිරෙන ඉමක් නොබෙලෙන හරිත පරිසරයක්. රූස්සගස් මේ ඝන වනාන්තරයට සෙවන සමයයි. එහෙත් ලදු කැලෑ සහ කටුපඳුරු වනේ සියලු ලොකු කුඩා මාවත් අසුරා ඇත. මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රාසංගිකමානය අතික්‍රමණය කළ වික්‍රමාන්විත රියලිටි මෙහෙයුමෙහි ප්‍රධාන සංග්‍රාම පසුතලයයි. කොතරම් බියකරුවත් කොතරම් කර්කශවුවත් මහා වනාන්තරයක මිහිර මිස අමිහිර විඳල ඇති සුපිරි තාරකා දහසේ දෙනෙකු මේ වනමැද වික්‍රමාන්විත රියලිටි මෙහෙයුමේ අභියෝගය භාර ගැනීමට සූදානම්. මගේ ජීවිතේ හැම දවසක්ම ගත වෙන්නේ ෂෙඩියුල් එකකට අනුව. කලින් ප්ලෑන් කරපු විදියට. හැමදාම ෂූටින්, කැමරාව ඉස්සරහා, ලයිට් ඉස්සරහා. හැබැයි මගේ ජීවිතේ දවස් 24ක් අමුතුම විදියට වෙනස් වෙන්න යන්නේ. මහා ඝන කැලෑවක් මැද්දේ අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ජීවිතේ හැමදාම මට අභියෝග ලැබුණා. ඒ අභියෝග වලට මම බය නැතුව මුහුණ දුන්නා. ජය පරාජය දෙකම බාර ගන්න පුළුවන් හොඳ මානසිකත්වයක් මට තියෙනවා. එදා ඉඳන් මට ලැබුණු අභියෝග මම ජයගත්තු කෙනෙක්. මම ඇක්ටර් කෙනෙක් විදියට ගොඩාක් ජංගල් ෂූට්ස් කරලා තියෙනවා. හැබැයි මේක වෙනස්ම විදියක චැලෙන්ජ් එකක්. මම මේ ෂොපින් කරාට මේ ඇඩ්වෙන්චර් එකේ ඇතුළතදී මට මේවා යූස් කරන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි CSN බැටල් සෝන් චැලෙන්ජ් එකට මම රෙඩි. මියුසික් ට්‍රැක් එකක් මික්ස් කරනවා කියන්නේ හරිම සංවේදී වැඩක්. ඒකට මට හොඳ මූඩ් එකක් තියෙන්නත් ඕනේ. මියුසික් වලට අමතරව මම තව ගොඩාක් දේවල් වලට සංවේදී. ඒ වගේම මම වැඩක් බාරගත්තොත් ලේසියෙන් අතාරින කෙනෙක් නෙමෙයි. CSN බැටල් සෝන් කියන්නේ මගේ වැඩ පෙන්වන තවත් තැනක්. තමන් ගත කළ සුපුරුදු නාගරික ජීවිතයෙන් බිති නුහුරු නුපුරුදු වනගත ජීවිතයක මිහිර අමිහිර විඳගන්නට මේ තරගකරුවන් දහසේ දෙනාට සිදුවේ. තම නෑ හිතමිතුරුවන්ගෙන් වෙන්වී සිය වෘත්තීන් පවා තාවකාලිකව අමතක කොට පුරා දින 24ක් එක දිගට මහවනිය තුළ ජීවත් වෙමින් අභියෝගාත්මක ප්‍රයාමයන් ගෙනියැලීමට මේ තරගකරුවන්ට සිදුවේ. මේ දින 24 පුරාම මෝනට ලැබෙන්නේ දිවි සරිකර ගැනීමට අවශ්‍ය අතුල සක් වූ සැපයුම් පමණයි. අනෙක් සියල්ල ඔවුන් සපයාගත යුත්තේ මේ ඝන වනාන්තරයෙන් සංග්‍රාම අඩවියේ සම්මතය එයයි. ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙන කෙනෙක්. මං හිතන්නේ ජීවිතය කියන්නේ ඇඩ්වෙන්චර් එකක්. ජීවිතය කියන ඒ ඇඩ්වෙන්චර් එකට මං සාර්ථකව මුහුණ දීලා තිනවා. මං විශ්වාස කරනවා මේ ඇඩ්වෙන්චර් එකත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.
කලාව කියන්නේ මගේ ජීවිතෙත් එක්ක බැඳී තියෙන දෙයක්. මං හිතන්නේ මේ ලෝකේ පුද්ගලයෙක් ප්‍රායෝගිකව සාර්ථක වෙන්න නම් ඔහුට හුඟක් දේවල් අවශ්‍යයි. හුඟක් දේවල් කරන්න සිද්ධ වෙනවා. මම විශ්වාස කරනවා මගේ ජීවිතේදීත් මම ප්‍රායෝගිකව සාර්ථක වෙච්ච පුද්ගලයෙක් කියලා. මට ඒ බව ඔප්පු කරන්න පුළුවන් CSN බැටල් සෝන් එකේදී. මම මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනම අභියෝගයක් බාර ගන්න ලෑස්තියි. ඔයාලා දන්නවනේ මං කිසිම දෙයකට බය නැහැ. බය නම් මම මේකට එන්නෙත් නැහැ. මොකද දවස් 24ක් කැලේ ඇතුලේ ඉන්න වෙන්නේ මට තනියම නෙවෙයි. මගේ යාළුවෝ ටිකත් එක්ක. කැලේ ඇතුලේදී අපිට මොන මොන අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා තාම අපිවත් දන්නේ නැහැ. මහවන මැද ගත කරන ජීවිතයේ ස්වභාවය පිළිබඳ කිසිදු ඉඟියක් කිසිදු තරඟකරුවෙකුට වනාන්තරයට ඇතුළු වන තුරු ලැබෙන්නේ නැහැ. නමුත් මේ වනය තුල සිටිය හැකි සියලු අතුරු අන්තරාවන් සඳහා තරඟකරුවන් පෙර සූදානම්කින් පැමිණිය යුතුයි. ඔවුනට මුහුණ දීමට සිදුවන කිසිදු වික්‍රමයක් පිළිබඳ පෙර දෙනුම් දීමක් සිදු කරන්නේද නැහැ. එහෙත් මේ සංග්‍රාමයට මුහුණ දීම සඳහා ඔවුන් ශාරීරිකව මානසිකව මෙන්ම අධ්‍යාත්මිකවද සූදානම් විය යුතුයි. ආසයි මම තාසයි වෙනම අත්දැකීමක් වෙයි. අපිට දවස් 24ක් කැලේ ඉඳ තියෙනවා. කලවරට මල් ටිකක් බයයි. Acting is my passion. හැබැයි මම කවදාකවත් reality program එක participate කරලා නැහැ. කැලෑවට මම බයයි. කලවරට මම ටිකක් බයයි. හැබැයි මේක වෙනස් එකක්. මේක adventure reality program එකක්. රේසින් මගේ ජීවිතේ රේසින් ට්‍රැක් එක මට හොඳට හුරු පුරුදුයි ලංකාව වගේම ලෝකයේ අනිත් රටවල් වලත් මේ සැරේ මම ට්‍රැක් එක පොඩ්ඩක් මාරු කරනවා බලමු මේ ට්‍රැක් එකේ මගේ පර්ෆෝමන්ස් කොහොමද කියලා සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා ගේඳන් මහානළු විජේ කුමාරතුංගේ ඉඳන් මේ හැම වීරයෙක් එක්කම මම සිනමාවේ කැමරාව ඉදිරියේදී පරිදිලා තියෙනවා කවුද දන්නේ CSN බැටල් සෝන් එකේදී මම වීරයා වේද කියලා හැබැයිටම මම වීරය වෙනවා. යා! හා! තරඟකරුවන්ගේ වයස මේ වික්‍රමාන්විත රියැලිටි මෙහෙයුමට බාධාවක් නොවේ. ශරීර ශක්තිය ශරීර ප්‍රමාණය ස්ත්‍රී පුරුෂ බව සංග්‍රාම අඩවිය තුලදී සලකා බලන මිනුම් දනු නොවේ එකම සුදුසුකම අදිෂ්ඨානයේ පමණයි මම මේකට සහභාගී වෙන්නේ මගේ සහෝදර සහෝදරියන් එක්ක සතුරු වෙන්න හැබැයි අපිට දවස් 24ක් කැලේ ඉඳ තියෙනවා මම මේන හැම චැලෙන්ජ් එකකටම මුහුණ දෙන්න උත්සාහ කරනවා නිහඬ නිස්කලංක පරිසරයට මම ගොඩක් කැමතියි කැලෑවක් ඇතුලේ නිහඬ නිස්කලංක පරිසරය වගේම දවස් 24ක් කැලෑවක් ඇතුලේ ඉන්නවා කියන්නේ මන් දන්නේ හරි නිකන් හීනයක් වගේ මම විනා කෙනෙක් ඒ වගේම නිරූපිකාවක් ඒක නිසා අභියෝග කියන දේවල් ඒ තරම් අලුත් දේවල් නෙමෙයි ඇඩ්වෙන්චර් කියන එක ගොඩක් අමාරුයි හැබැයි අපි බලමු CSN බැටල් සෝන් එකට මම කොහොමද ෆේස් කරන්න කියලා අතොරක් නොපෙනෙන මහවණයේ අවිනිශ්චිත වූ ප්‍රයාමයන් සොයා යන වාදනය කරන නර්තන ගායන ක්‍රීඩාතරෝ බියකරු බව පාළුව තනිකම වෙහෙස වේදනාව පිරි ත්‍රාසජනක මෙහෙයුමකට සූදානම් මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ උඩු යටිකුරු කරන වික්‍රමාන්විත රියැලිටි මෙහෙයුමක ආරම්භයයි
ඔබේ හිත්කත් ඔබ සතුටු කළ මේ සුන්දර චරිත අගනුවර සුපිරි හෝටලයකට රොක්වන්නේ තමන් ජීවිතයේ මුහුණ දෙන අතිශය තීරණාත්මක දින 24ක නිශ්චිතන වූ අධ්‍යක්ීම් උපයා ගැනීම පිණිස පිටත් වීම සඳහායි. මේ අතුරින් බොහෝ දෙනෙකු තමන් සමග මහවනයට යන අනෙක් සාමාජිකයා පිළිබඳ දැන සිටියේ නැහැ. ඔවුන් හඳුනාගත්තේ මෙතනදී. අදින් පටන් ගන්නා දින 24ක කාලයක් ඔවුනට දිවට රසැති ආහාර පාන භුක්ති විඳීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ ඔවුන්ගේ අවසන් රසවත් ආහාරයයි. දිනන්න එන්නේ කොහොමද කියලා මම හිතන්නේ මගේ යාළුවන්වත් දන්නේ නැහැ. දිනන්න යන්නේ තාම කොතනද කියලා කවුරුත් දන්නේ නැහැ. දන්නේ නැති නිසා මෙතන පොඩ්ඩක් තියේ පොඩි උද්‍යෝගිමත් භාවයක් තියෙන මෙතන. ඒක වැදගත්. ඒක වැදගත්. යාළුවෝ ඉන්නේ. මේ කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හිදී එදිනෙදා මුණ ගැසෙන මිතුරු මිතුරියන් වත් ඔවුන්ට තරග කිරීමට සිදුවන්නේ ඔවුන් සමගමයි. අවසානයේ ජයගන්නේ එක් අයෙකු පමණක් නිසාම මේ සියලු දෙනා එකිනෙකාගේ ප්‍රතිවාදීන්. ඊට කලින් එහෙම ඒ වගේ කැලේක එහෙම අත්දැකීමක් නැහැ. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් එහෙම අත්දැකීමක් නැතුව යන එක හොඳයි. මම හිතන අත්දැකීමක් එක්ක යනට වැඩිය. ඉතින් අලුත් අත්දැකීමක් වෙයි. බලමු කොහොමද අපි මුණ දෙන්නේ කියලා. ගොඩක් ආස කරන දෙයක් මොකද මම පුංචි කාලේ ඉඳලම يعني මේ සංගීතය එක්ක ගැටුණට සබාධර්මයත් එක්ක පුදුමකාර සම්බන්ධයක් තියෙන ජීවිතයක් මට තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මට කැලේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කුරුණෑගල ප්‍රදේශයේ ඉපදුන නිසා. ඉතින් ඒක නිසා අනිත් එක තමයි විශේෂත්වය මම සංගීතය සෑහෙන කාලයක් තිස්සේ සංගීතය කරන කෙනෙක් හැටියට නැවත මගේ පරණ කාලයට ගිහිල්ලා අලුතෙන් මේ වගේ ඇඩ්වෙන්චර් දෙයකට කැලෙත් එක්ක සම්බන්ධ වීම මම හිතන්නේ වෙනසක් තියෙයි. අද මිනිසා සංනිවේදන සත්වයෙක්. මුළු ලෝකෙම ඇත්තේ ඔවුන්ගේ ඇඟිලි තුඩු මත. එහෙත් මහවනයට පිය තබන්නට පෙර මේ සියලු සංනිවේදන උපකරණ මොවුන්ගේ අයිතියෙන් බැහැරවනවා. මේ තරගකරුවන් 16 දෙනාට මහවනේ මැද දින 24ක් ගෙවන්නට සිදුවන්නේ මේ කිසිදු සංනිවේදන පහසුකමක් නැතිව. මේ යාන්ත්‍රික සංනිවේදනයේ අවසන් තත්පර කිහිපයයි. එක පැත්තකින් signals internet සියලුම දේවල් වලින් බැහැර වෙනවා කියන එකත් එක පැත්තකින් සානයක්. ඉතින් ආසයි මමත් ආසයි වෙනම අත්දැකීමක් වෙයි. මොකද මමත් ප්‍රථම වතාවට තමයි මේ වගේ තරඟයකට සහභාගී වෙන්නේ. මම challenges වලට සාමාන්‍යයෙන් බය කෙනෙක් නෙමෙයි. හැබැයි මම කියන්නේ මට මම spiders වලට බයයි. ඒ වගේම spiders snakes cockroaches ඒ සත්තු වලට බයයි. ඉතින් ඒකට තමයි ඒ බයක් තියෙනනේ. ඒකට තමයි බය. විවිධ අදහස් ඇති විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරන විවිධ මට්ටම් වලින් හිතන පතන 16 දෙනෙකු සංග්‍රාම අඩවිය තුල එකට ජීවත් විය යුතුයි. මෙතනින් පසු එළඹෙන දින 24 තුලදී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන බොහෝ දේ අභියෝග පමණයි. ඉදරින්දම කියලා ආවේ එතනට ගියාම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නෙවෙයි කියලා. අපදින කම්ප්ලීට් කරලා මේකට ආවා. එයාට මට නෙමෙයි. මං කොහොමද මම එතන ගියාම ඔයා තාමත් මගේ හස්බන්ඩ් තමයි. එයාට මම කම්ප්ලීට්. ඉතින් මං ආසයි ඒකත් බලන්න. දැන් මෙයා කොහොමද මට සලකන්නේ එතනට ගිහිලත් තරඟ පිටියට ගිහලා මට තවත් කම්ප්ලීටර් කෙනෙක් විදිහට තමයි මට එයා සලකන්නේ. ඉතින් මමත් ඒකත් බලාගෙන ඉන්නවා බොහොම ආසාවෙන්. ඉතින් කොහොමදත් ඇත්තට මේක ඒ තරඟේ ස්වභාවය හැටියට ඒක එහෙම වෙන්න ඕනේ. මොකද දැන් අපි ටීම් දෙහකට කැඩෙනවා නම් දැන් මේ ටීම් එකේ අපි දෙන හදිසිය ටීම් දෙහකට වැටුනොත් මේ ටීම් එකේ තියෙන රහස් ඒ ටීම් එකට යන්න බෑ කොහොමටවත්. ඉතින් මොකද ඒක ටීම් වර්ක් එකක් නිසා මම කැමති අපි දෙන්නම එක ටීම් එකට වැටෙනවා නම් ඒත් අපි බලමු. මොටර් ගාලා කියන්නේ
නෑ ඉතින් මෙතනින් අතෙන්ට පයින්න කිව්වා නම් ඔන්න පැනලා දිනන්න තිබ්බා. තාම දන්නේ නෑනේ මොකද්ද කියලා. ඒ දන්නේ නැතුව එහෙම කියන්න බෑ. දිනන්න බලාපොරොත්තු තියනවද නැද්ද කියලා. අවසාන අවස්ථාවේදී ඕනනම් මම කියන්නම්. කියන්නේ අවසාන කියන්නේ මේ අවසාන තැනට මට යන්න පුළුවන් වුණොත් මම කියන්නම්. උත්සාහ කරනවා උත්සාහ කරනවා. මහවනාන්තරය තුළ දින 24ක් ගත කිරීම සඳහා යන ඔවුන් දකින අවසාන නාගරික දර්ශන කිහිපය. මෙතෙන් සිට ඔවුන්ගේ ජීවිත උඩු යටි කුරුවනු ඇත. ඔවුන්ගේ එකම මිතුරාත් එකම සතුරාත් වන්නේ පරිසරයයි. ඔවුන් උපයාගත යුත්තේත් ඔවුන් ජීවත් විය යුත්තේත් ගනුදෙනු කළ යුත්තේත් පරිසරය සමග පමණයි.
Good morning. Merry Christmas. I know this 2723 on localizer for runway 16. Good day, 2723. Now we're good morning. මේ වගේ අත්දැකීමක් මම පළවෙනි වතාවට මේ අත්දකින්නේ අපිට එක පාටේ කියලා ඒ දීපු ක්ලූ එක තේරුම් ගන්න අමාරු නะ දවස අපි මේ ජර්නි එක පටන් ගත්තේ වෝටර්ස් එජ් බතරමුල වෝටර්ස් එජ් වලින් ඉතින් වෝටර්ස් එජ් වලින් පටන් ගත්ත මේ ගමන අපිව මේ බැටල් ජෝන් මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එක මෙත ගෙනාවේ අත්‍තරම කියලා නම් හොඳනේ මේ වගේ අත්දැකීමක් මම පළවෙනි වතාවට මේ අත්දකින්නේ අපි රිය පෙරහැරකින් තමයි අපි රත්මලාන එයාපෝට් එකට එන්නේ එයාපෝට් එකට ඇවිල්ලා අපි හෙලිකොප්ටර් එකේ අපි මේ කැලෑවට එනවා හෙලිකොප්ටර් එකෙන් බැස්සට පස්සේ නිකන් අපි ඇත්තටම අපි හැමෝටම මට දැනෙච්ච දෙයක් විතරක් නෙමෙයි අපි නිකන් මේ හුදෙකලා වුණා වගේ කියන්නේ කාත් කවුරුත් නැති කියන්නේ කට්ට අවේ හරිම මේ මේ ආපු ගමන සුන්දරයි නමුත් ඒ වගේ මේක දුෂ්කරයි මට කිසි දෙයක් හිතා ගන්න බැරුණා අපි අපිව හෙලිකොප්ටර් එකේ ගෙනාව රත්මලාලින් ඉඳන් එක පාටම මෙතන දාලා කිව්වා දැන් ඔයාලා හැම කෙනෙක්ම බහින්න
පස්සේ ඔයාලට තියෙනවා මේ මැසේජස් ඒ විදියට මේවා කරන්න ඕනේ මැප් එකේ විදියට තමයි යන්න ඕනේ කිව්වම මුලින්ම බයක් හිතුණා මොකද මේ කලින් මීට කලින් මේ වගේ දෙයක් දැකලා නැහැ අත් විඳලා නැති නිසා ක්ලූස් වගේ දීලා තිබ්බා. ඉතින් ක්ලූස් තුනක් තියෙනවා කියලා කිව්වා. එක ක්ලූ එකක් අපිට රත්මලාන එයාපෝට් එකේදී අපිට හම්බුණා. ඊට පස්සේ අපි කැලෑවට ආවට පස්සේ අපිට කාත් කවුරුත් නැහැ. ඊට පස්සේ අපි ඒ ක්ලූස් හරහා තමයි අපි අපිට ඇවිල්ලා අපේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෙසන්ටර් අපිට හම්බෙන්න තිබ්බේ. එක එක ඉංගිත සැපෙවා මෙතනින් මෙහෙම යන්න මෙහෙම යන්න එහෙම කියලා අපිට සංඥා සතහන් පෝරුව එහෙම තිබුණා. අපිට තිබුණා ඉස්ලාම තිබුණා මේ වර්ණ වලින් කොඩි එල්ලලා රතු පාට ඒ කොඩි දිගටම තියෙන පැත්තට යන්න ඊට පස්සේ අපිට තිබුණා නම්බර් වගේ ගහලා තිබුණා. ඉතින් ඒක ඒ නම්බර් ඔක්කොම කැල්කියුලේට් කරලා එන මේ අවසාන ඒ ඉලක්කම බෝඩ් එකක් ගහලා තිබුණා. ඉතින් ඒ ඒ දිගට යන්නේ. අපිට එකපාරටේ කියලා තීපු ක්ලූ එක තේරුම් ගන්න අමාරු නා. ඒ වුණාට අපි අපේ කට්ටියම එකතු වෙලා ඒක ගැන මේ බොහොම මේ කියන්නේ නිශ්ශබ්දව හිතන්න පටන් ගත්තාම අපිට තේරුණා මොකද්ද මේ විය යුත්තේ කියන දේ. ඉතින් ඒ අනුව තමයි අපි අර ගණන් ටික ඔක්කොම එකතු කරලා මේ ඒ තිබ්බ නම්බර් එක හොයාගෙන ගියේ. කට්ටිය ගෑ ගන්න මෙන්න මේ පැත්තේ මේ පැත්තේ මේ පැත්තේ පළවෙනි පාර වැරදුනා හැමෝටම. ඒ කියන්නේ ඒ හදපු විදිහ වැරදුනා. ඊට පස්සේ මොකද සුදා ගාව තමයි සුදර්ශන ගාව තමයි අර හරියටම හරියන කොලේකට ගැලපෙන කොලේ තිබ්බේ. අංක ටික දාලා තියෙන කොලේ තිබ්බේ සුදර්ශන ගාව. අන්තිමට තමයි මේ තියෙන්නේ කියලා එයා පෙන්වුවේ. ඉතින් එතකන් අපි හැමෝම වැරදි පාර ගියේ. කොහොමද වෙන්නේ? මත නිදිදලා. ආ මෙහෙම කියන්නේ මෙන්න ඒකයි. මේ ආ යස් දෙපැත්තට ගත්තේ කොණ්ඩන් දෙපැත්තට ගත්තේ කොල්ලා. අපිට දෙකේම වසන සත්වයේගේ ක්ලූ එකක් තියෙනවා එක තැන. වසන අම් වතුරද? හා වතුර උගරයි.
ප්‍රොබයි රොමන්ට් එක පුරයි. අනතුරු සලකුණ අසලට යන්න අනතුරු සලකුණක් තියෙනවා. ඒ අනතුරු සලකුණ අසලට ගිහිල්ලා ඊළඟ හොඩුවාව ගැන විමසිලිවත් කරන්න කියන්නේ ඊළඟ එක තියෙන්නේ ඒ වගේ තැනක. කොහමහරි අර සතෙක්ගේ ලකුණක් තියෙන එක මම දැකලා මන් ටග්ගලේ කිව්වා අන්න එතනදී පැනලා කිව්වා මම තමයි මුලින්ම දැක්කේ අන්න අන්න අර තියෙන කියලා මම පෙන්වලි වල ඊට පස්සේ එතනට හැමෝම ගිහිල්ලා එතනින් අපිට යන්න පුළුවන් වුණා ගණන් හදන එක නෝ මම නම් සම්බන්ධුන්නේ නැහැ ගිනියම් හිරු රැස් වැහෙන මහ වනය තුල අතරමං වසිටින මේ සුපිරි චරිත දහසේ දෙනා තමාට ලැබී ඇති හොඩුවාවන් ඔස්සේ තම ඉලක්කගත ස්ථානය කරා ළඟා විය යුතුයි. එසේ නොවුනහොත් ඔවුනට මේ නොදන්නා මහවණී නොදන්නා ඉසව්වක රාත්‍රිය ගත කරන්නට සිදුවනු ඇත. සැබවින්ම ලැබුණු හොඩුවාවන් ඔස්සේ ඔවුන් මඟ සොයාගත්තේද? ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීමට ඊළඟ සංග්‍රාම දිනය එළඹෙනතුරු අපට බලා සිටීමට සිදුවනු ඇත. මම වුණත් පිහිය කියද්දි ටග්ගාලම ගැතේ පිහියේ